පිරවුම් හල් හිමියන්ට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළ චක්‍ර ලේඛනය නිකුත් නොකිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ රුපියල් කෝටි 3000කට අධික පාඩුව පාරිභෝගිකයින්ගෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙහිවත් කෝම් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. දින 7ක් ඇතුළත අදාළ වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර ඇති බව සඳහන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටු හමුවට කැඳවා තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ 2014-2022 කාලයේදී පිරුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා වන චක්‍ර ලේඛය නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කිරීම හරහා ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021 පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීමට සිදු ඇති බවයි. ඔවුන් එම පාඩුව පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා. සංස්ථාවේ නිලධාරීන් විසින් සිදු කර ඇති මෙම අත්තරෝමතික ක්‍රියාවට ගෙවීම හේතුවෙන් මේ වන විට පාරිභෝගිකයා විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 5,85ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 7,50ක්ද ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 5,88ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 6,96ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදු ඇති බව සඳහන්. මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරීන් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව පැමිණ සිටින නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ වන විට රටේ නොමැති බවයි. අනතුරුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කළ කමිටුව අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.